මේ ඔය ඔක්කෝම හිට පැ මහින්දරජපක්ෂ ජනපත පින්තුර ගහන්තමයි පාලිමේන්තුටාව තවටියක් නටපු දෙහොම තව ඩ්‍රාම දාගෙන නාට්‍ය දාගෙන කැම්පේන් එක පටන් ගත්තහන් තමයි කවුද දිනන්න කෙනෙකෙන් දිවයින පුරා පැවැති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහය උන් සැමට ස්තුතියි. ඇතිනේ ගත්තනේ ඔයිස්කත් දැන් අනු දෙකක් සම්පුර බොරුණේ අනු දෙයක් ඔහ දේතනටේ එතන මෙහෙ ඉන්න ඇත් එතන ඉන්නවා අනු දෙයක් ඔය දෙදී නෙද අනු දෙයක් ඇත්තෙත් නෑ බොරු ගානක් දීලා තියෙන්නේ එතන මෙහෙ ඉන්න ඇත් එහෙ ඉන්නවා ආණ්ඩු පක්ෂ රැස්සේ මැතිවිලති සමහර අය රඟපාන එක ඉතිහාසය වෙලා තියෙනවානේ ඒ ඉන්නවා මෙහාට එනවා ගෙනරි කලබලෙන්න දෙයක් නැහැ. ඔබතුමල්ලත් මේ නිකන් සත්‍ය සංගවකින් රංගපෑමක්ද කරන්නේ? නැහැ. අපි අවශ්‍ය වෙලාවදී අවශ්‍ය වැඩේ හරියට කරනවා. ඒ කියන්නේ එළියට පිට කරන්නේ නැහැ. ඇත්ත කතාව මේක තමයි. අපින් ගැළවිලා යන්නේ. අපි මේ පොඩක් ඉර කරගෙන ඉන්නවා රංගපානවා පොඩක් ඉන්නකලා මේක වෙනස් වෙයිද කියලා එහෙම එකක් තේ එහෙම එකකුත් එනවා. මේ මෙහෙමයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැර හරි අපි කවුරු ගියත් මේකේ ඡන්ද ගෙනියන්න බෑ. මේ ඔය ඔක්කොම හිටපෑයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පින්තූර ගහන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ප්‍රාදේශසභා මැතිවරණෙදිත් ගමට ගිහිලා කිව්වේ මහින්ද මහත්තයාව අගමැති කරන්න ප්‍රාදේශසභා අපේක්ෂක ඡන්දෙ දෙන්න කිව්වා. මහින්ද මහත්තයා කැමති වුණේ නැහැ නේ. එහෙම තමයි යථාර්ථය. මේ රටේ මේ පක්ෂයේ පැවතෙන්නේ තියෙන්නේ රඳා පැවතෙන්නේ ඡන්ද පදනම තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. ඉතින් කවුරු ගියත් මේ පක්ෂයේ ඉන්න ජනතාව යන්නේ නැහැ. ගියොත් එක්කෙනෙක් ඡන්ද 200ක් 300ක් 500ක් 1000ක් ගෙනියයි. ඒ ඉන්න බහුතරයක් ඡන්දදායක ඉන්නේ පක්ෂයේ සමග මෙතම ඇත්ත தત્ත්වය. ඒ නිසා තමයි උන් විවිධ ප්‍රචාර ගෙනියත්. ඉතින් කවුරු ගියත් මේ පක්ෂේ වැටෙන්නේ නැහැ. මේ ජනාධිපති මැතිවරණය අනිවාර්යෙන් ජයග්‍රහණ කරන අවධාන අපේක්ෂියත් එක්ක. දැන් මේ අපේක්ෂකය කවුද? තාම රේලිකාවක් නේද? දිනන අපේක්ෂකයා. මේ කාන්තා සමගම කරගන්නේ කොහොමද ඉන්නව? ආපෝ ඉන්නවා. මේ JVP කින්නේ 3 දෙනා ඉන්නේ. 3 දෙනෙක් මේ රටක් කලබන්නේ. ආ? ඔය හිතනද අපේ පාක්ෂිකව දෙයි කියලා මෙහෙම පාවා දෙද්දි? දෙන්නේ නැහැ. එහෙනම් පාක්ෂ කරලා තියෙන්නේ අපි නෙමෙයි ඒකල තමයි කඩලා තියෙන්නේ. ඒක පිළිගන්න ඕනේ. ජනතාව යන්නේ නැහැ. ඡන්දදායක යන්නේ නැහැ. දැන් මෙහෙම සාමාන්‍ය මොකක් වෙයිද දැන් ඉතින්? ඒගොල්ලෝ නිකන් ඒද නැත්නම් ඕගොල්ලෝ යයිද කියන කතාව නෑ අපි යන්නේ නැහැ. නෑ. එතන ලික්ෂ මහත්තයා අපි ජනාධිපතිතුමා කරුවානේ. ඒ නැත්නම් ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙ ආයි කියද මොකද හරියට ඉඳකින්? ඔය ඒක ඒක ඉදිරියට බලා ගන්න පුළුවන් ඒ. අපි යනවා. හා අපි නෑ යන්නේ නැහැ. මේ පක්ෂයේ මේ ඉන්න අය කවුරුත් යන්නේ නැහැ. පැහැදිලි අපි ඉන්නේ පක්ෂයේ මතයත් එක තමයි අපි ඉන්නේ. පක්ෂයක් හැදියේ තමයි එදත් අපි තීන්දුව කිරේ ජනාධිපතිතුමා ජයග්‍රහණ කරන්න. අනිකසි මහත්තයව දිනවන්න කැපෙච්චා ඉන්නේ මේ උදේ 2-3 හතනකන් ඒ වෙලාවේදී ගත්තා වූ තීන්දුව. හරි? අරගෙන හිටු ගිය ප්‍රේමදාස මහත්තයර ගහලා දුවද්දි හරි කූඩාරම් 17ක් ගහපු ආශු කින විදියට ඒ ජනාධිපතිතුමා අපි දුන්නේ මේ අරගලයයිද? මම එදත් කිව්වේ අරගලේ ඉල්ලපු ජනාධිපතිය තමයි අපිපත් කරුවේ. ඉතින් වරදක් නැහැ නේ ඒකේ. අරගෙන තමයි ඉල්ලුවේ. බදු අඩු කරපු මිනිස්සුව ගහලා එලවලා හරි බදු වැඩි කරන්න ඕන ජනාධිපති තමයි ඉල්ලුවේ. අපි පත් කෙරුවා එතුමාව. ඉතින් එතුමත් එක්ක අපිට පුද්ගලික ප්‍රශ්න නැහැ. අපි ඔක්කොම කැපෙලා එතුමා ජනාධිපතිතුමා කෙරුවා. ඒ කියන්නේ අරගලේකින්ම එලවන්න ඕන තත්ත්වයකට ආව අන්තිමේදී. මොකද? අරගලේකින්ම එලවන්න ඕන තත්ත්වයකට ආවා. ඔය යන අය ජනතාව දන්නා ඒගොල්ලෝ ගිහිලා තින්නේ ඇයි කියන එක. එහෙනම් පක්ෂයක් තියෙනවා. පක්ෂේ කඩන්නේ මේ අය කියලා කියනවා. ඔය බැරි වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය දිනවන්න ගත්තා නම් ඔය හොගක් අය ගිහිලා සජබෙට. එහෙනම් කියන්නේ රාජපක්ෂලා එකතු වෙලා හරි නඩු බේර ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති අපේක්ෂා කරුවා කියලා. උතරින් ඉන්න හොගක් අය එහෙනම් සජබෙට ගිහිල්ලා. මේක තමයි තිත්ත ඇත්ත. මේක මේ ජනතාව නොදන්න දෙයක් නෙමෙයි. හරි? මෙහෙන් වෙන තීන්දුවක් කරන්න පක්ෂේ මේවා කරන්න කියපුවාම කියනවා අපි යන්න ඕනේ මෙතනට කියලා. ඉතින් අපි දන්නවා අපි කතා කරන ඉදිරියේදී නාමෝජය දුන්නේ පස්සේ. හැබැයි මතක තියාගන්න අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා එන ජනාධිපති මැතිවරණ දිනනවා වැඩි ඡන්ද 115 අලුත් ඡන්ද ගන්න පුළුවන් අපේක්ෂක අපි ගේනවා. ඔය කිසිදු අපේක්ෂකයට අලුත් ඡන්ද ගන්න බෑ. ඔය කිසිදු අපේක්ෂකයට අලුත් ඡන්ද ගන්න බෑ. අලුත් ඡන්ද ගන්න පුළුවන් අපේක්ෂකයා අපි ගේනවා. අපේ පක්ෂය. ඔය ඉන්න සියලු දෙනා තියෙන්නේ කලවම් වෙච්ච ඡන්ද ටිකක් තියෙන්නේ. ප්‍රේමදාස මහත්තයාටත් එහෙමයි රණලිකසිම මැතිවරණත් එහෙමයි අනුරටත් එහෙමයි. හැබැයි අපිගෙන අපේක්ෂකයා අලුත් ඡන්ද 115කට වැඩිය ගන්න ගන්න පුළුවන් අපේක්ෂකයෙක් තමයි අපි ගේන්නේ. අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණ කරනවා. කවද්ද නම් කරන දිනේ කියලා? ඒ ඉතාමත්ම ළඟයි. ඒ ඉතාමත්ම ළඟයි. ඉතා ඔය තව ටිකක් නටපු දෙහොම. තව ඩ්‍රාමා දාගෙන නාට්‍ය දාගෙන හා මඩ ගහගෙන ඔහොම ගියතේ. වෙලාවට සිද්ධ වෙයි
කැම්පේන් එක පටන් ගත්තහම තමයි කවුද දිනන්නේ කියන එක එන්නේ. එහෙනම් කැම්පේන් එක ආරම්භ වෙනකන් එන්නේ.